ගරු අමාත්‍යතුමනි ඔබතුමා ඊයේ දවසේ ප්‍රකාශ කරා මේ රටේ ඩීසල් හිඟයක් නැහැ පෙට්‍රල් හිඟයක් නැහැ භූමි තෙල් හිඟයක් නැහැ කිරිපිටි හිඟයක් නැහැ තියෙන්නේ ඩොලර් හිඟයයි කියලා. ඒක ඔබතුමා කිව්වා. ඉතින් ඔබතුමාගෙන් මම අහන්න කැමති ගරු අමාත්‍යතුමනි මේ හැම දෙයකම මූල මොකක්ද? ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නය විදේශ විනිමය නොමැති නිසා ඉන්ධන නොමැතිව රට බරපතල අර්බුදයකට පත්ව ඇති බව රජය පිළිගන්නේද? ඔව් 1978 සිටම අපනයන ආදායම ඉක්මවා ආනයන වියදමක් දැරීමත් දැවැන්ත ලෙස විදේශ ණය ලබා ගැනීමත් හේතුවෙන් වර්තමාන විදේශ විනිමය අර්බුදය ඇති වී තිබේ. එබැවින් මෙම ප්‍රශ්නය අසන විපක්ෂ නායකතුමාගේ ආණ්ඩුද ඇතුළුව 1978 සිට පැවති සෑම ආණ්ඩුවක්ම වත්මන් විදේශ විනිමය අර්බුදයට දායක වී ඇති බැවින් ඒ සෑම අයෙක්ම මේ අර්බුදයට වගකිව යුතුය. මා බලශක්ති අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය 2019 12 31 දිනට සකස් කළ ශේෂ පත්‍රය අනුව පරීක්ෂා කළෙමි. ඊට අනුව එදිනට කංජ තෙල් ආනයනය සඳහා රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගත් ණය සහ ණයවර ලිපි බැඳීම් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 3100ක් පමණ ගෙවිය යුතු බව නිරීක්ෂණය වූ අතර මෙම තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාම රටේ ඉන්ධන සුරක්ෂිතතාවයේ මෙන්ම ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව සහ රාජ්‍ය බැංකු දෙකේ තිරසර පැවැත්මට තර්ජනයක් විය හැකි බවට නිරීක්ෂණය කළෙමි. ඒ අනුව 2020 වර්ෂයේ ආරම්භයේදීම රාජ්‍ය බැංකු දෙකට පවත්නා මෙම ණය ප්‍රමාණයන් ප්‍රතිමූල්‍යණය කිරීමේ පාසුකමක් සලසා ගැනීම කෙරෙහි අවධානය යොමු කළෙමි. මා අමාත්‍යවරයා ලෙස ගත කළ මාස 18 විදේශ විනිමය අර්බුදයේ උග්‍රතම අවස්ථාව වුවද වර්තමානයේද රාජ්‍ය බැංකු දෙකට ගෙවී යුතු ණය ප්‍රමාණය 2019 12 31 දිනට සාපේක්ෂව වැඩි වී ඇත්තේ ඩොලර් මිලියන 256 කිනි. ඒ අතර ඩොලර් මිලියන 611ක් වටිනා රුපියල් බැංකු දෙකට ගෙවා ඩොලර් රිගේ හේතුවෙන් ඩොලර් බවට පරිවර්තනය කර ගැනීමට නොහැකිව බැංකු සතුව පවතී. එම මුදලද අඩු කළ විට බැංකුවලට ඇති වගකීම ඩොලර් මිලියන 2745 දක්වා පහත වැටි ඇත. ඒ අනුව මෙතරම් දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබියදී විපක්ෂ නායකතුමාගේ ආණ්ඩුව විසින් ඩොලර් මිලියන 3100ක් දක්වා ඉහළ දමා තිබූ තෙල් සංස්ථාවේ රාජ්‍ය බැංකු වෙනුවෙන් ණය ඩොලර් මිලියන 355කින් පහත දැමීමට කටයුතු කර ඇත. විදේශ විනිමය ඉපීම් සහ වියදම් අතර දිගු කාලයක් පුරා පවත්වාගෙන පැමිණි පරතරය තවදුරටත් බැලෑරුම් වීමට පාස්කු ප්‍රහාරයෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට එල් වූ දැඩි බලපෑම වියකී යෑමට මත්තෙන් 2020 වසරේ මුල සිට ක්‍රමයෙන් ව්‍යාප්ත වී මුළු රටම වෙලාගත් COVID-19 වසංගත තත්ත්වයේද හේතු විය. සංචාරක ව්‍යාපාරයෙන් වසරකට උපයාගත හැකිව තිබූ ඇමරිකන් ඩොලර් බිලියන 4ක ප්‍රමාණය මෙරටට අහිමි වූ අතර විදේශයන්හි සේවය කරන ලාංකික ශ්‍රමික ප්‍රජාවගේද රැකියා අහිමි වීම හේතුවෙන් ඔවුන් නෙවන ප්‍රේෂණයන්ද පසුගිය වසර දෙක තුල බරපතල ලෙස පහත වැටිනි. විශේෂයෙන් සමස්ත ආනයන වියදමෙන් 20%කටත් වැඩි ප්‍රතිශතයක් අත්කර ගන්නා කංජ තෙල් ආනයනයේ කෙරෙහි උග්‍ර වූ විදේශ විනිමය අර්බුදය ඍජුවම බලපෑම් කරන ලදී. රට තුල විදේශ විනිමය අර්බුදයේ උග්‍රවත්ම සැපියුම් කරුවන් ලන්සු සදා සහභාගී වීමද සීමා සහිත විය. මීට පෙර මාස 9ක් සහ මාස 6ක් වැනි දිගු කාලයකින් මුදල් ගෙවීමේ පදනම මත කංජ තෙල් සැපියුම් කරුවන් මේ වන විට ඉල්ලා සිටින ගෙවීම් කොන්දේසියේ වනුවේ පූර්ව ගෙවීම් කොන්දේසියයි ප්‍රී පේමන්ට්ස්. මෙම තත්ත්වයේ මත විදේශ විනිමය රටින් පිටතට ගලා යෑම සැලසුම් දිනයන්ට හෝ පෙර සිදු වීම වර්තමාන තත්ත්වය මේ ලෙස උග්‍ර වීමට හේතු වී ඇත. දෙක විස්තර ඇමුණුමේ එකෙහි දැක්වේ. මම ඇමුණුමේ කාරණා සඳහන් කළොත් පෙට්‍රල් 92 දින 10කටත් පෙට්‍රල් 95 දින 40කටත් ලංකා ඔටෝ ඩීසල් දින 8කටත් සුපර් ඩීසල් දින 8කටත් මේ මොහොතේ තොග පවතිනවා. ඉදිරියේදී තොග ලැබීමට නියමිතයි. ප්‍රශ්නාංක 3 ඩීසල් මෙට්‍රික් ටොන් 1120යි දැවි තෙල් මෙට්‍රික් ටොන් 1020යි දැනට ගොඩබාමින් පවතින ඩීසල් තොගයෙන් විදුලි බල මණ්ඩලය සඳහා මෙට්‍රික් ටොන් 6000ක්ද සෝජිට් බලාගාරයේ සඳහා මෙට්‍රික් ටොන් 4200ක්ද වශයෙන් දින 6ක් සඳහා අවශ්‍ය ඩීසල් සැපයීමට පියවරගෙන ඇත.
තවද දැවි තෙල් සඳහා ප්‍රදානය කර ඇති ටෙන්ඩර් එකට අනුව මෙට්‍රික් ටොන් 30000ක දැවි තෙල් තොගයක් මාර්තු මාස 3 වන දින ලැබීමට නියමිතය නියමිත දිනට ණයවර ලිපි විවෘත කළ හොත් දැවි තෙල් බලාගාරයේ සඳහා මාර්තු මාසයේ තුල අකණ්ඩ සැපියුමක් ලබා දීමට හැකි වේ මීට අමතරව සපුගස්කන්ද තෙල් පිරිපාදුවේ දෛනික දැවි තෙල් මෙට්‍රික් ටොන් 900ක් නිෂ්පාදනය වේ හතරවෙනි ප්‍රශ්නේ इदिरी मास तुन संदा अपीट अमेरिकन डॉलर मिलियन एकदास देशी असूपाय सत पनाहाक अवश्य वेनवा इंदन आनाय ने करन एतवे मास हायटम पुरोकतने कलती नो विपक्ष नायक तुम हरती भी मास तुनाई एन डॉलर मिलियन 500ක් අපි ඉන්දියානු ණය පාසුකම යටතේ ලබා ගන්න බලාපොරොත්තු වෙනවා අනිකුත් ණය වෙනත් මූලාශ්‍ර ගණනාවක් මේ වෙන විට සාකච්ඡා කරමින් පවතිනවා ඒවා අවසානාත්මක නිගමනයන්ට පැමිණියාට පසු මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අතර මා සඳහන් කරන්න ඕනි ගරු කතානායකතුමනි මෙතිවා පූර්විකාවක් කරලා ප්‍රශ්න ටික නැගුවේ පූර්විකාවට පිළිතුරු ලබා දිය යුතුයි ගරු කතානායකතුමනි මම ඊ අනාවැකියා පළ කරා අද දවසේ අනිවාර්යයෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරල් එක මිල ඩොලර් 100 ඉක්මවා යාවි කියලා දැන් මේ කතා කරන මොහොතේ බ්‍රෙන්ට් මිල බැලුවොත් ඩොලර් 101.741 අකණ්ඩ මිල ඉහළ යෑමක් සිදු වෙනවා ඇත්තෙන්ම මෙතුවා සඳහන් කර ඖෂධ හිගයක් තියෙනවා කියලා ගෑස් හිගයක් ගැන කතා කරා ඒ වගේම විදුලි කැපීම ගැන කතා කළා මම ඊයේ පැහැදිලි කළ ආකාරයට මේ සියල්ලේ මුල දුකක් තියෙදි දුකට හේතු හොයන්න ඕනේ හේතුවට ප්‍රතිකාර කරන්න ඕනේ දුකට නෙවෙයි දුකට හේතුව විදේශ විනිමය අර්බුදය එහෙනම් විපක්ෂ නායකතුමා ප්‍රශ්න ඇසිය යුත්තේ විපක්ෂ නායකතුමා විවාදයක් ඉල්ලිය යුත්තේ මේ විදේශ විනිමය අර්බුදයෙන් ජාතියක් විදියට අපි හැමෝම ගොඩ යන්නේ කොහොමද කියන කතා කරන්න මෙතන අර්බුදයක් තියෙන බව අපි පිළිගන්නවා අපි හැමදාම ජනතාවට අර්බුදය ගැන දිගින් දිගටම මම ප්‍රකාශ කරලා තියෙනවා වසරකට වැඩි කාලයක් තිස්සේ මේ විදේශ විනිමය අර්බුදයක් එනවා කියන එක අපි අනුතුරු අඟවලා තියෙනවා එතකොට දැන් මේක රටේ ප්‍රශ්නයක් මිස ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි එහෙමනම් විපක්ෂ නායක තුමනි අපි ඔබතුමාලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මම ඊටාම ගෞරවයෙන් ඔබතුමා ඉල්ලා සිටින්නේ අර සටන් පාඩ තියෙන පූර්වෝසවල මොන්ටිසෝරි වැඩ කළ මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ මම අගය කරනවා හිටපු ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා පරිණත නායකයෙක් විදිහට මේ පාර්ලිමේන්තුවේ විසඳුම් ගැන කතා කළා ඒ වගේම මාත් සමග විරසක වෙලා හිටියත් අද හුදකලා වෙලා හිටියත් චම්පික රණව කැමතුමා එතුමාට පුළුවන් මට්ටමේ විසඳුමක් සමාජයට ඉදිරිපත් කළා තියෙනවා තොර මේ ආණ්ඩුව කරන දේ වැරදි නම් කළ යුත්තේ මොකක්ද කියලා අපිට කියන්න. අපි වැරද්දක් කරනවා නම් වැරද්ද පිළි අරගෙන හදා ගන්න පුළුවන් වෙනවා. වැටුනොත් අමාරුවේ වැටෙන්නේ ආණ්ඩුව නෙවෙයි. අපි හැමෝටම තියෙන අපේ ආදරණීය මව්බිම කියන එක අපි හැමෝම සිහි තියා ගන්න වෙනවා. ඒ වගේම ගරු කතානායක තුමනි එතුමා සිහිපත් කළා 20 බලතල පාවිච්චි කරලා මේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරන්න කියලා මගෙන් ඉල්ලීමක් කරා. ගරු විපක්ෂ නායක තුමනි ඔබතුමාගේ ඉල්ලීම තුල ගැබ් වෙලා තියෙන්නේ ඔබතුමාට ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. 20ෙන් කරන්න පුළුවන් මොකද්ද කියලා දන්නෙත් නැහැ කියලා බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව විපක්ෂ නායකතුමා කියන්නේ the prime minister in waiting අනාගත නායකතුමා අනාගත අගමැතිතුමා එවිනි නායකයෙක්ගෙන් අපි මෙවැනි ප්‍රකාශ මෙවැනි නොදුනුවත් භාවයක් බලාපොරොත්තු වෙන්නේ නැති බව කනගාටුවෙන් කියන්න ඕනේ. අපි ඉන්නේ අර්බුදයක ගරු විපක්ෂ නායකතුමනි. අපි හැමෝම අපේ රටට ආදරෙයි නා. ඔබතුමාලා ආණ්ඩු කරන්නත්, අපි ආණ්ඩු කරන්නත් රටක් ඉතුරු වෙන්න ඕනේ. මේ රට වේරගන්න වැඩි අපි කතා කරමු. ඒ වගේම එතුමා මගෙන් ඇහුවා අර ඉන්දියාවෙන් ආපු නැව පිළිගන්න නැවට නැග්ගේ ඇයි කියලා. මෙන්න එතුමාට තියෙන ප්‍රශ්න. මේ රට ගිනි ගන්නවා රටේ විපක්ෂ නායකතුමාට තියෙන ප්‍රශ්නේ පහයකටත් උත්තරයක් දෙන්න ඔබතුමාට තේරෙන භාෂාවෙන් උත්තරයක් දෙන්න මට නම් ඒ නැවට යන්න කිසි උමනාවක් තිබුණ නැහැ ඉන්දියාව අපිට ඩොලර් මිලියන 500ක් දෙනවා ගරු විපක්ෂ නායකතුමනි 2.5% පොලියට වසරකින් ආපහු ගෙවන්න තෙල් ආනයනය කරන්න ඉන්දියානු මහ කොමසාරිස්තුමාට ඕන වුණා මේ නැව එනකොට මාත් එක්ක නැවට ගිහලා නැව පිළිගන්න ඔබතුමාට තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔබතුමා සසුනට අරුණ කියලා පන්සල්ට රුපියල් 50000 චෙක්පත දෙනකොට ඒක රූපවාහිනියේ පළ කරගන්න උවමනා වෙන්නේ චෙක්පත ලබා ගන්න ස්වාමින් වහන්සේට නෙවෙයි ඔබතුමාට හම්බන්තොට ඈත ගමක දුප්පත් පවුලකට සෙවිලි තාඩු පහක් ඔබතුමා බාර දෙනකොට ඒකේ ඡාය රූපයක් ගලලා පත්තරේ දා ගන්න ඕන වෙන්නේ ලබන දුප්පත් කෙනාට නෙවෙයි දෙන ඔබතුමාට තෙල් නැව බාර දීමේ සිද්ධියත් අන්න ඒ වගේමයි